අප අවට ඇති දිරාපත්තන සියලු ශාක අමුද්‍රව්‍ය සත් අපද්‍රව්‍ය සියල්ල කාබනික පොහොර බවට පත් කළ හැකි. කාබනික පොහොර භාවිතය පරිසරයට වරදක් නොවන බව අපි කොයි කවුරුත් හොඳින් දන්නා කරුණක්. කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණ ඇතුව සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සජීවියා කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල නොකඩවා ක්‍රියාත්මක කරනවා. කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් ක්‍රියාත්මකයි. මේ වැඩසටහන සෑම ග්‍රාමීලධාරි වසමකටම සිද්ධ කිරීම තමයි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ. ඒ අනුව අද වරකපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ග්‍රාමීලධාරි වසම 78ම මුල් කරගනිමින් කෘෂිකර්ම උපදේශක නිලධාරීන් සහභාගී වෙලා මේ වැඩසටහන පවත්වනවා. මේ සඳහා අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් ග්‍රාමීලධාරීන් සමුද සංවර්ධන නිලධාරීන් මෙන්ම ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් විශේෂ සහයෝගයක් ලබා දෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා ඒකාබද්ධ ප්‍රවේශයකින් තමයි මේ සජීවියා කාබනික විප්ලවය සිදු කරන්නේ. මෙහිදී අපිට එක් එක් දෙපාර්තමේන්තු වලින් වෙන වෙනම කටයුතු කරන්න නැතුව අපගේ සියලුම ඥානය ගොවින්ට ලබා දීලා හොඳ කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අඩියට දාන පොළොරොඩු දට්ටුව අඟල් 6ක් විතර උසට දාන්නේ. ඒකෙදී බිමටම අපි පොඩි ලී කෑලි 3-4ක් දානවා. අර ඇතුලේ වාතාශ්‍රය ටිකක් වැඩි කරගන්න. ඒකෙදී වෙන්නේ අර බිමත් එක්ක තියෙන සම්බන්ධතාවය චුට්ටක් අඩු කරන්න වතුර ගතිය බහලා යනවා දැන් තෙන් ඉඳලා. දැන් අපි පොළ අරන් අඟල් 6ක් විතර තට්ටුවක් දාමු අඩි 5ක් පළවලට. අඟල් 6ක් විතර තට්ටුවක් දැම්මට පස්සේ ඊට පස්සේ අපි පොළ පාට තට්ටුවක් දානවා. ඊට අපි ඊට පස්සේ අපි බැටහිර තට්ටුවක් දාමු. තියෙන අමු පාට කොළ පාට ඕනම දෙයක් නේද පාවිච්චි කරන්න පුළුවන්. බැටහිරක් දානකොට අඟල් 6ක ප්‍රමාණය තට්ටු තමයි අපි පාවිච්චි කරන්නේ. මේකෙදි පුළුවන් තරම් තට්ටු ප්‍රමාණය වැඩි වුණාට ගැටලුවක් නැහැ. එකම අමුද්‍රව්‍යයක් පාවිච්චි කරන්න ඕන එක තට්ටුවකට. ඒකෙදි අපිට දිරන ගතිය ඉක්මනට වැඩි වෙනවා තට්ටු ප්‍රමාණය වැඩි වෙනකොට. කුකුල් පොහොරත් අඟලක විතර තට්ටුවක් අපි මේකට පාවිච්චි කරනවා. කුකුල් පොහොර පාවිච්චි කරමු සත්ව පොහොර හැටියට. ඊට පස්සේ අපි කෙහෙල් කඳන් දාලා අඟල් 6-6 විතර කුට්ටි වලට කපා ගත්තා උදැල්ලක් පාවිච්චි කරලා ඒ තට්ටු ඇහැරුවාට පස්සේ ඊට පස්සේ අපි දානවා මේකට දිරාගෙන යන වියලි කොළ තට්ටුවක්. ඒකත් අඟල් 6ක විතර තට්ටුවක් අපි දානවා. ඒකත් දාලා අඩි 5ක් පල්ලට ගන්නවා. අඩි 5ක් පල්ලට අරන් ඒකත් අඟල් 6ක විතර තට්ටුවක් වශයෙන් අහුරනවා. ඊට පස්සේ මේ තට්ටුවේට අපි එක් පාවල රොක්පොස්පේට් කියලා කාබනික ගල් පොහොර එකක් එක්කහු කරනවා. ඒකෙදි පාවල රොක්පොස්පේට් වල තියෙන්නේ පොස්ෆරස් වැඩිපුර තියෙනවා. මේක ද්‍රාව්‍යතාවයේ, ඒ කියන්නේ දිය වෙන ගතිය ගොඩක් අඩුයි. ඒක අපි කොම්පෝස්ට් එකත් එක්ක කලවම් කරලා ගන්නකොට දිය වෙන ගතිය ද්‍රාව්‍යතාවයේ ගසට උරා ගන්න හැකියාව වැඩි වෙනවා. ඒකත් ගොඩක් වැදගත් වෙනවා අපේ කොම්පෝස්ට් ගොඩ ඒ පෝෂණ ගතිය වැඩි කරගන්න. ඊට පස්සේ අපිට දැන් දුමුරු පාට තට්ටුවක් දැම්ම ඊට පස්සේ අපි ආයේ කොළ පාට තට්ටුවක් දානවා. කොළ පාට හැටියට අපිට ගන්න පුළුවන් වැටහිර ගන්න පුළුවන් මාන ගන්න පුළුවන් ඉලුක් ගන්න පුළුවන් නත්තසූරිය කියලා දින ඒවා ගන්න පුළුවන්. ඒ වගේ අපිට පරිසරයෙන් හොයා ගන්න පුළුවන් ඕනම දෙයක් පාවිච්චි ගන්න පුළුවන් කොළ පාට දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි ඒකත් අපි දාන්නේ අඟල් 6ක 5ක පමණ ප්‍රමාණය තට්ටුවක්. දිස්ත්‍රික්කයේ පුරා සිටින සියලුම තාක්ෂණික නිලධාරීන් එකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක සියලු ග්‍රාම සේවා නිලධාරීන් වසම් ආවරණය වන පරිදි එකම දිනක කාබනික පොහොර නිෂ්පාදන වැඩමුළුව ක්‍රියාත්මක වෙනවා. මේ වරකපල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක් තුළ ක්‍රියාත්මක වූ වැඩසටහනක්. සැබවින්ම මෙහිකත දිනවන වැඩසටහනක්. ඇත්තෙන්ම මේ වැඩසටහන ගමට ඇවිල්ලා කරපු වැඩසටහන විදිහට අගේ කරන්න ඕනේ. මේ වන විට මේ පළාතේ ගොවින් ගොඩක් වෙලාවට කාබනික පොහොරවල නැමුඩු වෙලා තියෙනවා. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වරකපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරා වසම් 78ක අද මෙම වැඩසටහන අද දවස තුල ක්‍රියාත්මක කරනු ලබනවා. මේ පිළිබඳව ගොවින් දැනුවත් කිරීම පිළිබඳව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතා සරලව ශාක සහ සත්ව අමුද්‍රව්‍ය තට්ටුවෙන් තට්ටුව යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි ආකාරය ප්‍රායෝගිකව අත්විඳින්නට ලැබීම සාර්ථකයි. කාබනික පොහොර කියන්නේ මොකද්ද? ඒක හදාගන්නේ කොහමද කියන තාක්ෂණික ගැටලු හැමෝටම තියෙනවා.
enisa mewage puhunu wedasatahan magin me taakshanika danuma goviyanta laba deema bohoma honda wedasatahana me wage wedasatahan walin tamai me goviyan e gasolata awasse pora monawada roga monawada handunagena e awasse paridhi aluth taakshaneeta kushi nishpadanawata awasse compost nishpadane karanna igena ganna me wedasatahan attanama game goviyanta ඇත්තරම ප්‍රයෝජනවත් වෙන වැඩසටහන. වගාවට යොදා ගන්නා පස බෙඩි දිනු කර ගැනීමට කරදායා යොදා ගැනීම පිළිබඳවත් ඔවුන්ට උපදෙස් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නට හැකි වුණා. දැන් මාස 3කට ඉස්සෙල්ලා ගත්ත අත්දැකීමත් එක්ක මට තේරෙනවා මට අද කුඹුවට දාගන්න මගේ කොම්පෝස්ට් එක නිපද වෙලා තියෙනවා. ඉතින් මේක මේ අපි මේ අපේ නිලධාරි මහත්වරු මේ මං දැනුවත් කරන කාලෙම මේ හුඟක් දෙනෙක් දැනුවත් කරන. නමුත් ඒකෙන් උකහාගත්තේ බොහොම සුළු ප්‍රමාණයක් කියලා මට දැනට පේනවා. දැන් හැමෝටම පවර් ඕන වෙලා තියෙනවා. දැන් මගෙනුත් නිෂ්පාදනයේ මිලදී ගැනීමට පවා කට්ටිය වෙළඹිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක දිගටම මම ඇත්තටම වෙන ශේෂ්ත්‍රයක හිටියේ. මම පාවහන් නිෂ්පාදනය පිළිබඳ ශේෂ්ත්‍රයේ හිටියේ. ඉතින් නමුත් මට අද මේ ප්‍රවණතාවය දැන් මේකත් එක්ක යොමු වුණාට පස්සේ මට මේකත් දෙකටම කරගෙන යෑමේ මේ ආසාවක් සහ මේක මට ඇත්තටම මගේ ප්‍රායෝගිකව මගේ කුඹුරටත් යොදවලා මගේ ළමයින්ගේ ඉදිරියේදී අපේ වෙන ලෙඩ රෝග වලට මුහුණ දෙන කාබනික පෝර ප්‍රයත්නයට අපිට මුහුණ දීලා මගේ දරුවන්ගේ අනාගතයටත් මේක යහපත් විදියට හසුරවා ගැනීමට හැකියාව ලැබේ කියලා මම ආසාවෙන් බලා ඉන්නවා. ඉතින් මම මේක දැන් අපි මේ මම ගත්ත දැනුම මම එදා ඉඳන්ම මේ මාස 3ක ඉඳන්ම මම ඇත්තටම මේ අපේ ප්‍රදේශයත් එක්ක බෙදා හදා ගන්නවා. ඒගොල්ලන්ට මගේ දැන් ඔය කුසිකාර නිලධාරි මහත්වරුන් මට වීඩියෝස් දානවා මේ කොම්පෝස්ට් පෝරාරෝම නිෂ්පාදනය කරන්න. ඒව මම අනිත් අයට ෂෙයා කරලා හුඟක් දෙනෙක් දැනුවත් කරගෙන යනවා. ඒකෙන් ගොඩක් ගන්න කට්ටියක් තියෙනවා මේකෙන්. හැබැයි ඒව බැහැර කරන කට්ටියක් තියෙනවා. මම බැහැර කරන කට්ටියන්ට කියන්නේ අපි විශේෂඥ නෙමෙයි. නමුත් අපි දන්න දැනුම බෙදා හදා ගන්නකොට ඒකට එකතු වෙලා අපි මේ ගමන ගිහිල්ලා අපි දැන් රටක් ගැන කතා කරන්න නැතුව අපේ යාය ගැන කතා කරලා අපේ යායට අවශ්‍ය පෝර ටික අපි එකතු හදාගෙන අපේ යාය ආදර්ශමත් යායක් කරගමු. ඉවත් දමන පළතුරු වලින් හොඳ කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කළ හැකිවීමද ගොවීන් ලද තවත් අත්දැකීමක් වුණා. සබ්‍රගම් පළාත් තුළ ක්‍රියාත්මක වන කාබනික පොහොර වැඩසටහන තමයි සජීව කාබනික ප්‍රවර්ධන වැඩසටහන. එම වැඩසටහන ගමින් ගමට ගොවීන් අතරට අරගෙන යන්න කෑගල්ල දිස්ත්‍රික්කය මගින් ක්‍රියාත්මක වන වැඩසටහන තමයි සජීව ගමින් ගමට කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන. ඒ වැඩසටහන සඳහා අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් සහ ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්
එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තුලට එකතු කරගෙන එක දවසක් තුල මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි ඇත්තටම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුල ලොකු ව්‍යාප්ති පණිවිඩයක් ලොකු පිරිසකට ලබා දෙන්න. එතනදී අපි බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර නිෂ්පාදනය වගේම 2021-22 මහකන්නේ කටයුතු කාබනික පොහොර යොදාගෙන කාබනික ක්‍රමවේද ඔස්සේ කරන විදිහ ගැන ගොවීන්ට කියලා දෙන්න. මෙලෙස ප්‍රායෝගික තාක්ෂණික උපදෙස් අපේ ගොවි බිම්වල ගෙවතුවල ක්‍රියාවට යෙදුවොත් එහි ප්‍රතිඵල අපිට ලැබේ. ඉතින් මේක අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් ඉදිරියට විශේෂයෙන් ගොවින් එක්ක අපි ලොකු වැඩසටහන් ගන්නවා කතිරිදන් කරා පී වගාවට පළතුරු වගාවට ඒ වගේම අනුකු ශේෂ්ඨ බෝ ගන්නවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශත් එක්ක තමයි ඉස්සරින්නම් මේ කාබනික පොහොර නිෂ්පාදනයේ වගාවට ආවේ. අපි විශේෂයෙන් කාබනික පොහොර කියවට හැම කෙනෙක්ගේම මනසට යන්නේ මේ ගොඩ කොම්පෝස්ට් ගොඩක් කියන එක. නමුත් ඊට එහා ගිය කාබනික පොහොර නිෂ්පාදන ගන්නවක් අපි තාක්ෂණ ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවින්ට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් සියලු ගොවි ජනතාවට නැවතත් ආරාධනා කරනවා අපේ කුසිංහ රූපේස කාර්යාලයට පැමිණලා ඒ අවශ්‍ය දැනුම ලබාගෙන ඒක ගොවි ජනතාවට ලබාගෙන යන්න අපිට සහයෝගය ලබා දක්වන්න කියලා සියලු ගොවි ජනතාවට ඉල්ලා සිටිනවා. අපි අපේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි සෑම අවස්ථාවකම ප්‍රායෝගික වෙමු. මේ නිසා අපි අත්විඳින්නේ පිරිසිදු ලස්සන පරිසරයක්. ඒ වගේම ගුණාත්මක පොහොර නිෂ්පාදනය තුළින් අපි ලබන්නේ සරුපසක්. Thank you.